Darman Şahsın Ağabey. Deşikyanan Bahansı, Horan Pukunuvit'in Sri Vinayalan Karam Vasi, Acharya Pujipadı Kukulpani Sudassi Swamindranan Vahansı. Darmadeşin Ağabey Dayakatlı, Kegel'le Devaliyekam Navagamu Padinci, P. Asabati Venike Mahatmiye, Pitagandiniye Tuntota Para Padinci, E. M. Sumanavati Saha, E.G. Gunaratna Depele, Avustralya'ya Perth numara Dilrukshi Chandrasekara Mahatmiye, Kurunegala Galagedara Minhettiye Padinci, T.B. Ratnayaka Mahata Saha, Mallika Disanayaka Mahatmiye, Makula Agaliye Uyena Makula Utura Padinci, K. Maldiniye Mahatma, Lunuvatta Varnagiri Nivase Indra Malini Varnasurya Mahatmiye, Batramulla Singapura Rohina Mavata Padinci, Sumanta Saha Chitra Pranandu Depele, Kolumbu Paha Torrington Mahal Nivasa Padinci, Balasurya Arachige Padmani Pereira Mahatmiye, Migura Randiye Uyena Padinci, Priyani Gunavardana Mahatmiye. Mete Swalpa Mohatakata Pera Gauravaniya Deshikayanan Vahanseta Dehatwatte Piliganvamin Dharmanushasanawa Sandaha Aradhana Kala Ema Aradhanawan Sidukale Lunuwatta Warnagiri Nivase Indra Malini Warnasurya Mahatmiye Samaga Kolumbu Paha Torrington Mahal Nivasa Padinci Padmani Pereira Mahatmiye. Gauravaniya Swamindranan Vahansege Wedamawimen Sama Irida Dinakama Pawathunu Labana Dharmadeshana Malawa Majjhima Nikaye Wattupama Sutraya Sadahan Wana චිත්තෝපක්ලේශ ධර්ම කරුණ විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාවේ දෙවැන්නයි අද දේශනා කිරීමට නියමිත. නොදිනී ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ආමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද
සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සක්ඛෝ භික්ඛවේ භික්ඛු අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලයසෝති ඉති විදිත්වා අවිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජසති ඉති සාදු 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 සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය ඇසුරු කොටගෙන එහි සඳහන් වෙන චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් සිදු කරන ධර්මදේශනා මාලාවෙහි අද දෙවැනි ධර්මදේශනාවයි ආරම්භ කෙරේ. පසුගිය සතියේ එහි ආරම්භක ධර්මදේශනාව හැටියට චිත්තෝපක්ලේශ ධර්ම 16ක් පිළිබඳව ඒ වත්ථූපම සූත්‍රයේ සඳහන් වෙන චිත්තෝපක්ලේශ 16ක් පිළිබඳව නම් වශයෙන් අපි සිහිපත් කළා. ඒ වගේම මිනිස්සෙක් හැටියට උත්පත්තියේදී ලැබෙන ප්‍රභාස්වර සිත පසු කාලීනව ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට සිහිනුවණින් තොරවීම නිසා ඒ චිත්ත උපක්ලේශ ධර්මයන් මනසෙහි ජනිත වෙන ආකාරයත් එයින් සිත කිලිටි වෙන ආකාරයත් ඒ වගේම සමත විපස්සනා භාවනාවන් තුළින් ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් දුරු කරලා සිත පිරිසිදු කරගන්නට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නුවණැති වීරයති සත්පුරුෂයින්ට හැකියාව ඇති බවත් පැහැදිලි කරමින් අපි පසුගිය ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුණි. අද දවසේ පටන් ඒ වත්ථූපම සූත්‍රයේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක පැහැදිලි කරමින් මේ දේශනා පෙළ සිද්ධ කරන්නට අදහස් කළේ. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව සඳහා එහි පළමුවෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට දක්වන අවිච්ඡා විසම ලෝභය පිළිබඳවයි අපි මාතෘකා කරන්න තියදුනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකෝසෝ භික්කවේ භික්කු අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා අවිජ්ජා විසමලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මහණෙනි මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා තියෙන ආර්ය ධර්මයේ පිළිබඳව විචක්ෂණ ඒ වගේම තමන්ගේ සිතෙහි මේ උපක්ලේශ ධර්මයන් හටගෙන තියෙනවා කියලා නිවැරදිව හඳුනාගත්තු ආර්ය ශ්‍රාවකයා එහෙම නැත්නම් භික්ෂුව ඒ අවිජ්ජා විසම ලෝභය නැමැති චිත්තෝපක්ලේශය තමන්ගේ సంతානෙහි ඇති බව තේරුම් අරගෙන ඒ ධර්මය දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවයි කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එතකොට දවසේ මේ කාරණය පාදක කොටගෙන අවිද්‍යාව කියන්නේ කුමක්ද? විෂම ලෝභය කියන්නේ කුමක්ද? ඒ අවිද්‍යාව සහ විෂම ලෝභය අපේ චිත්තසංතානෙහි ජනිත වෙන්නේ කවර ආකාරයෙන්ද? විවිධ ස්වરૂපයන්ගෙන් වංචනික ආකාරයෙන් ඒවා මනසේ ජනිත වෙනකොට අපට ඒවා හඳුනා ගන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? හේතුඵල නුවණින් යුක්තව අපි මේ අවිද්‍යාව සහ විෂම ලෝභය නිවැරදිව හඳුනාගෙන දුරු කරගන්නේ කෙසේද කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මේ චිත්තෝපක්ලේශ දේශනාවෙහි කරුණු 16ක් දක්වන චිත්තෝපක්ලේශ හැටියට සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම. එහි පළමුවෙනි ධර්මය තමයි අවිච්ඡා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසං. අවිද්‍යාව සහ විසම ලෝභය සිත කිලිටි කරන සිත අඳුරු කරන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යාවයි කියලා කියන්නේ තමන් සන්තක වස්තුන් කෙරෙහි ඇතිවෙන ලෝභය. විසම ලෝභයයි කියලා කියන්නේ තමන්ගෙන් පරිබාහිර තමන්ට අයත් නොවන අන්සතු දේවල් පිළිබඳව ඇතිවෙන ලෝභය තමයි විසම ලෝභයයි කියලා කියන්නේ. තවත් විදිහකින් විග්‍රහ කළොත් ලෝක සම්මතයේ හැටියට ලෝක නීතියේ හැටියට අපට අයත්යයි අපි සම්මත කරගෙන ඉන්න දේවල් පිළිබඳව ද්‍රව්‍ය පුද්ගලයෝ වස්තුන් පිළිබඳව අපට ඇතිවන ඇලීම බැඳීම ලෝභය තමයි අවිද්‍යාව කියලා හඳුන්වන්නේ. ඒ වගේම ලෝක සම්මතයට අනුව ලෝක නීතියට අනුව අපට අයත් නොවන ඒවා අරගෙන එහෙම නැත්නම් ඒවා සන්තක කර ගැනීම තමන්ට ලෝක නීතියේ හැටියට ඉඩක් නැති එබඳු ධර්ම පිළිබඳව එබඳු පුද්ගලය හෝ ද්‍රව්‍ය හෝ උපකරණ හෝ පිළිබඳව අපේ සිතේ ඇතිවෙන ලෝභය තමයි විෂම ලෝභය හැටියට හඳුන්වන්නේ. මේ දෙක කාරණා දෙකක් හැටියට දැක්වට එකම චිත්තෝපක්ලේශ ධර්මයක් වශයෙන් තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මේ දෙකෙහිම මූලය එකම ලෝභය නිසා. තමන්ගේ වස්තුන් කෙරෙහි ඇතිවෙන්නේ ඒ ලෝභයමයි අන්සතු වස්තුන් කෙරෙහි ඇතිවෙන්නේ ඒ ලෝභයමයි. ඒ නිසා ධර්මතාවසෙන් එකම ධර්මයක් තමයි මේ දෙආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් තමන් සන්තක වස්තුව කෙරෙහි තමන් සන්තක පුද්ගලයන් කෙරෙහි ලෝභය ඇති වෙනකොට තමන්ගේ සිත කෙලසීමක් සිද්ධ වෙනවා. නමුත් ලොවට අපරාධයක් සිද්ධ වෙන අවස්ථා අඩුයි. නමුත් විසම ලෝභය ඊට වඩා භයානකයි. තමන්ගේ సంతානය කෙලසෙනවා වගේම ලෝකයට අන්තරාය කරන්නට ලෝකයට අනතුරු කරන්නට අන්නයට අලාභ පාඩු කරන්නට පාප ධර්මයක් අකුසල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා එකම ලෝභ ධර්මය උනත් තමන් සන්තක වස්තුන් කෙරෙහි ඇති වෙනකොට ඒ ක්ලේශයක් තමයි. ඒන් සිත කිලිටි කරනවා තමයි. ඒ නිවනට බාධාවක් තමයි. නමුත් ලෝකයට එතරම් හානියක් නොවන ආකාරයෙන් එය පවත්වා ගන්නට අවශ්‍ය නම් පුළුවන්. නමුත් විෂම ලෝභය බොහෝ අවස්ථාවල ඒ බාහිර තමන්ට අයත් නොවන නුසුදුසු තැන ඇතිවෙන මනෝභාවයක් නිසා ඒ පාලනය කර නොගත්තොත් පරිඋත්ථාන ව්‍යතික්‍රමන වශයෙන් වචනෙන් ක්‍රියාවෙන් ය ක්‍රියාවට මැන්ුණොත් ලෝකයට අනතුරු වෙන්නට තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඒ නිසා මේ කාරණා දෙක පිළිබඳවම අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තේරුම්ගෙන අපේ මනසේ ධර්මතාවයන් නැති වෙන අවස්ථා හඳුනාගෙන ඒවා දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. මේ ලෝභය
විවිධ නම් වලින් සමාජයේ හඳුන්වනවා. ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස, ඕනකම, කැමැත්ත, සතුටු වීම, කෑදරකම, බලාපොරොත්තු, අපේක්ෂාව, තෘෂ්ණාව. මේ විවිධ නම් වලින් එකම ලෝභය විවිධ තැන හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ එකම ලෝභය වුණත් එය විවිධ ස්වරූපයෙන් හටගන්නවා. ඒ ස්වරූපයන්ගේ වෙනස මත තමයි එකම ධර්මය වුණත් විවිධ නම් වලින් දක්වන්නේ. දැන් මෙතනම එකම චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දක්වන ලෝභය අවිද්‍යාව සහ විෂම ලෝභය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්මතා වශයෙන් එකක් වුණාට ඒ ඇතිවන ස්වરૂප වශයෙන් ඇතිවන ආකාර වශයෙන් තමයි දෙකට බෙදලා දක්වලා තියෙන්නේ. අන්න ඒ වගේ කාම ඡන්දය කියනකොට එක විදිහක්, කාම රාගය කියනකොට තව විදිහක්, තෘෂ්ණාව කියනකොට තව විදිහක්, කෑදරකම කියනකොට තව විදිහක්, බලාපොරොත්තු අපේක්ෂා කියනකොට තව විදිහක්. මෙහෙම විවිධ ක්‍රමවලින් මේ එකම ලෝභ ධර්මය අපේ సంతානෙහි හටගන්නකොට අපි ඒවට සම්මුති වශයෙන් විවිධ නම් භාවිතයට ගන්නෝ. නමුත් එකම මූලයකින් තමයි, එකම ලෝභ මූලයෙන් තමයි මේ මනෝභාවයන් ජනිත වෙන්නේ කියන එක අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන. මේ ලෝභය නැමැති ධර්මය යම්කිසි පුද්ගලයෙකුගේ సంతානෙහි ක්‍රම දෙකකට ජනිත වෙන්නට පුළුවන්. එකක් තමයි වස්තුව රැස්කිරීම වශයෙන්, ඒ කියන්නේ දේවල් අත්පත් කරගන්න, එකතු කරගන්න, සම්පාදනය කරගන්න, ගොඩනගා ගන්න උනන්දු වීම වශයෙන් ඒ ලෝභය ඇති වෙන්නට පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ඉන්ද්‍රිය පිනවීම වශයෙන් ලෝභය ඇති වෙන්නට පුළුවන්. අපි පළමු ධර්ම දේශනාවේදී පැහැදිලි කළා, මනුෂ්‍යයෙක් හැටියට අපි උපදින්නේ කුසල් සිතකින්. ඒ නිසා උත්පත්ති සිත වශයෙන් ගත්තහම මනුෂ්‍ය සිත ප්‍රභාස්වරයි. නමුත් ඒ ප්‍රභාස්වර සිත මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු නිසා, ඒ අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා, ඒ කියන්නේ නුවණින් තොරව, සිහියෙන් තොරව කල්පනා කිරීම නිසා, සුභ වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන් ඒ අරමුණු ගැනීම නිසා, ඒ වගේ මේ ආරම්මණයන්හි රසය, වේදනාව උපාදානය කර ගැනීම නිසා, විවිධ හේතු නිසා අපේ අර ප්‍රභාස්වර සිත මේ ඉන්ද්‍රිය අරමුණු හේතු කොටගෙන කිලිටි වෙනවා, උපක්ලේශ ධර්ම මතු වෙනවා. එතකොට ඊට කලිනුත් අනුසය වශයෙන් ඒ ධර්මතා මනසෙහි ශේෂ වශයෙන් පවතිනව තවම කෙලස් ප්‍රහාණය කරලා නැති නිසා, නමුත් අර පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා එන්නට ඉන්ද්‍රිය අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් නුවණින් තොරව මෙනෙහි කිරීම, කල්පනා කිරීම ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට දැන් මේ ලෝභ ධර්මය, එහෙම නැත්නම් මේ අවිද්‍යාව හෝ විෂම ලෝභය හැටියට දක්වපු මේ මූලික ප්‍රශ්නාව ලෝභය, වස්තු රැස්කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන ආකාර දෙකකින් අපේ ජීවිතය හා බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ලෝභය අපේ මනසේ පවතිනකොට අපට එහි ස්වභාවය කොහොමද කියලා අනුසය වශයෙන් පවතිනකොට හඳුනා ගන්නට නොහැකි වුණාට, පරිඋත්ථාන වශයෙන්, ව්‍යතික්‍රමන වශයෙන් ඒ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දෙවිධයට අනුවයි. වස්තු රැස්කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන ආකාර දෙකෙන්. එතකොට යම්කිසි කෙනෙක් වස්තු රැස්කිරීම වරදක් කියලා බුදුදහමෙහි දැක්වෙන්නේ නැහැ. කුමක් නිසාද? පුද්ගලයෙකුගේ දියුණුවට, අභිවෘද්ධියට, සම්පත් ඒකරාශී කර ගැනීම තථාගතයන් වහන්සේ පවා අනුමත කරලා අනුදැනව දාරලා තියෙන කාරණයක්. ඒ වගේම විශේෂයෙන් පින්නතුන් අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙක් හැටියට තමන් ධනෝපායනය කෙසේ කළමනාකරණය කරගත යුතුද කියලා දක්වන තැන උන්වහන්සේ දක්වන උපයන ධනය කොටස් හතරකට බෙදලා එක කොටසක් පමණක් පරිභෝජනයට ගන්න, තව කොටසක් තැන්පත් කරලා තියන්න, ඉතිරි කොටස් දෙකම ආයෝජනය කරන්න කුමක් සඳහාද? තමන්ගේ සම්පත් වර්ධනය කර ගැනීම සඳහා, එහෙම නැත්නම් තමන්ගේ භෞගෝලික සම්පත්, තමන්ගේ ආර්ථික ශක්තිය තහවුරු කර ගැනීම සඳහා. එතකොට වස්තු රැස්කිරීම, මුදල් ඉපයීම, ආයෝජනය කිරීම, ඒවෙන් ප්‍රතිලාභ ලැබීම, ගිහි බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කුමක් නිසාද? ඒවා දිවි පැවැත්මට අවශ්‍ය දේවල්. නමුත් අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණය තමයි, ගිහියෙක් හැටියට වස්තු රැස්කිරීම තුළ අපේ යම්කිසි සංයමයක්, දමනයක්,
ධාර්මික බවක් පවත්වා ගන්නට නොහැකි වුණු තැන අපි සීමා ඉක්මවලා හැඟීම් වලට වහල් වෙන තැනකට අපේ මනස ක්‍රියාත්මක වෙනවා. අන්න එතන තමයි මේ උපක්ලේශ ධර්මයක් හැටියට වඩා බලවත් වෙන්නේ. දැන් අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ඒ තෘෂ්ණාව කවර ආකාරයෙන් ඇති වුණත්, ලෝභය කවර ආකාරයෙන් ඇති වුණත්, එය නිවනට බාධාවක් වෙනවා. හැබැයි පැවැත්ම තුළ අපට යම් ප්‍රමාණයකට ගිහියෙක් හැටියට ඒ තෘෂ්ණාව ක්‍රියාත්මක වීම දහමෙහි එය අපරාධයක් හැටියට දක්වන්නේ නැහැ. ඍජුවම නිවනට බාධාවක් වුණත් ඒ නිවන සඳහා කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අපට ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා ඒ පැවැත්ම සඳහා උපයන දේ හැඟීම් වලට වහල් නොවි, කෙලස් වසඟ නොවි, අපි කොහොමද සිහියෙන් සහ නුවණින් පවත්වා ගන්න කියලා තේරුම් ගත්තොත් තමයි ලෝභයට වසඟ නොවි වස්තු රැස් කිරීම සහ පැවැත්වීම කරන්නට පුළුවන් වෙන්නේ. දැන් අපිට බැලූ බැලමට එකවරම හිතෙන්නේ ලෝභයෙන් තොරව කොහොමද වස්තු රැස් කරන්නේ? එතකොට අපිට දේවල් වල අවශ්‍යතාවය තියෙන, ඕනකම තියෙන, කැමැත්ත තියෙන. එතකොට දේවල් එකතු කරගන්න ඕන, පවත්ව ගන්න ඕන, නඩත්තු කරගන්න ඕන කියන ඕනකම නැති වුණොත් ඒ අපේක්ෂාවේ බලාපොරොත්තු, ඒ කැමැත්ත, ඒයින් ලබන තෘප්තිය අපිට නැති වුණොත් අපි දේවල් රැස් කිරීම නවත්වා දමන්නට පුළුවන්. අන්න එතන තමයි අපි බෞද්ධයෙක් හැටියට පරිස්සමින් තේරුම් ගන්නට ඕන දේ. හුඟා දෙනා ලෝකයේහි දේවල් ක්‍රියාත්මක කරන්නේ ඇලීම් ගැටීම් පාදක කොටගෙන. මිනිස්සුන්ට හුඟා කැපවිලා මිල මුදල් හම්බ කරන්න පුළුවන්, රැකී රක්ෂා කරන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, විවිධ කටයුතු කරන්න පුළුවන් තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂාව පදනම් කොටගෙන. නමුත් අවශ්‍යතාවයේ තේරුම් අරගෙන සිහිනුවණින් ඒ කටයුතු කරන්නට පුළුවන් නම් තමයි අපට හැඟීම් වලට වහල් නොවි තෘෂ්ණාව පාලනය කරගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට වස්තු රැස් කරන්න පුළුවන් තෘෂ්ණාව වෙනුත්, යම් කිසි කෙනෙකුට වස්තු රැස් කරන්න පුළුවන් ප්‍රඥාව වෙනුත්. උදාහරණයක් හැටියට අපේ අත්දැකීමක් අපට මෙහිදි සිහිපත් වෙනවා. අපි කුඩා කාලේ පැවිදි වුණේ අවුරුදු 14 වැනි වයසකදී. ඒ පැවිදි වුණාට පසුවත් අපේ අධ්‍යයන කටයුතු කරගෙන ගියා සාමාන්‍ය පැවිද්දෙක් හැටියට. හැබැයි මුල් කාලේ අපේ අදහස තිබුණේ හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට විභාග සමත් වෙන්නට ඕන, මම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නට ඕන, හොඳ ප්‍රසිද්ධ දේශකයෙක් වෙන්නට ඕන, ග්‍රන්ථ කතුවරයෙක් වෙන්නට ඕන, මෙහෙම විවිධ බලාපොරොත්තු තිබුණා. ඒවා අපි සටහන් කරගෙන, ඒවා ඉලක්ක කොටගෙන අපේ අධ්‍යයන කටයුතු කරගෙන ගියා. නමුත් පසු කාලීනව අපට වැටහෙන්න ගත්තා මේ අධ්‍යාපන රටාව තුළ අපි දේවල් නැවත නැවත ඒකරාශී කරගන්නවා, බන්ධනය කරගන්නවා. මේකම නිවන් මඟට බාධාවක් නේද? මට ඕන කරන්නේ අතහරින්නයි, මට ඕන කරන්නේ නිවන් දකින්නයි, මට ඕන කරන්නේ කෙලෙස් නසන්නයි. ඒ කෙලෙස් නසන්නට යන ගමනට මේ සියල්ලක්ම බාධාවක් නේද කියලා හැඟුණු තැනදී වයස අවුරුදු 20 පමණ වෙනකොට මම සම්පූර්ණයෙන් අධ්‍යයන කටයුතු අතහැරලා දැම්මා. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් බැහැර වෙලා භාවනා කරන්න, ගුණධම් වඩන්න යොමු වුණා. එතකොට මට හිතුනේ මං කවදාවත් නැවත ආපහු ඉගෙනීම් කටයුතු වලට යොමු වෙන්නේ නැහැ කියලා. නමුත් අවුරුදු 13ක් විතර එතෙන් පටන් මම නැවත වතාවක් උත්සාහ කළා. කොහොමද හිත සමබර කරගන්නේ, කොහොමද කෙලෙස් දුරු කරන්නේ, කොහොමද මනසෙහි කෙලෙස් මතුවෙන්නේ, මේ කාරණා නැවත නැවත අධ්‍යයනය කරලා පැවිද්දෙක් හැටියට පැවිද්දේ පරමාර්ථ අරමුණු තේරුම් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් මේ මහානකම පවත්වා ගන්න කොහොමද කියන කාරණා බොහෝ කාලයක් ගුරුවරු ඇසුරු කරමින්, අධ්‍යයනය කරමින් පුහුණු කරන්නට වෑයම් කළා. එහෙම පුහුණු කරගෙන යනකොට හිත සැහැල්ලු කරගෙන, කෙලෙස් යටපත් කරගෙන කොහොමද මහානකමේ අරමුණු පරමාර්ථ තේරුම් අරගෙන ක්‍රියා කරන්න කියලා යම් ප්‍රමාණයකට වැටහෙනකොට අපිට ලොකු සතුටක් දැනෙන්නට ගත්තා මේ පැවිදි ජීවිතය පිළිබඳ. ඊට පස්සේ අපට හැඟීමක් ඇති වුණා, ඇත්තටම මේ කරුණ අනිත් ස්වාමීන් වහන්සේලාටත් කියා දෙන්න පුළුවන් නම්, මහජනතාවටත් කියා දෙන්න පුළුවන් නම් කොච්චර සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතනකොට අපට දැනෙන්න ගත්තා එහෙම අන්නයට මේ කාරණා කියා දෙන්නට නම්, පැහැදිලි කරන්නට නම්
ඒ සමාජයේ විසින් සම්මතෝ යම් කිසි මින්නකට අනුව ඒකට අපි සුදුසුකම් ලබන්නට ඕනේ. ඒ කියන්නේ ලෝකයා අපි කියා දෙන දේ පිළිගන්නේ, ඒවා පිළිගන්නට කැළඹෙන්නේ, ඒකට මේ භික්ෂුන් වහන්සේ මේ කරුණ කියා දෙන්නට සුදුස්සෙක් කියලා පිළිගත්තොත් තමයි. එතනදී අපට වැටහෙන්නට ගත්ත නිවන් දකින්නට මේ අධ්‍යාපනයේ තරම් වැදගත්කමක් නොතිබුණත් ලෝකය තුල කරුණ පැහැදිලි කරලා දෙන්නට අන් අයට මඟ පෙන්වන්නට ඒ අධ්‍යාපනයේ කොතෙක් වැදගත් වෙනවද කියන බව. ඊට පස්සේ අවුරුදු 13කට පස්සේ කියන්නේ වයස අවුරුදු 33 වගේ වෙනකොට යලිත් අපි අධ්‍යයන කටයුතු ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ කළේ අර අවුරුදු 14 වයසේදී අධ්‍යයන කටයුතු කරපු මානසික මට්ටමින් නෙමෙයි. ඒ කුඩා අවදියේදී අපි අධ්‍යයන කටයුතු කළේ මම හොඳට ඉගෙන ගන්න ඕන, මම දක්ෂ වෙන්නට ඕන, මම අනිත් අය විසින් ගරු කරන කෙනෙක් වෙන්නට ඕන, මම හොඳට මන කියන කෙනෙක්, පොත්පත් ලියන කෙනෙක් වෙන්න ඕන, කාතරත් මම උසස් කෙනෙක් වෙන්නට ඕන කියන ප්‍රශ්නාමූලික හැඟීමකින් තමයි අපි ඒ කටයුතු කරගෙන ගියේ. නමුත් අවුරුදු 33 වෙනකොට යලිත් ඒ අධ්‍යයන කටයුතුම ආරම්භ කළේ මම අන් අය අතර ප්‍රසිද්ධී කෙනෙක් වෙන්නට ඕන කියන ඒ ලාමක හැඟීමෙන් නෙවෙයි පින්නතුනේ. එතනදී අපට ඇතිවෙච්ච හැඟීම අන් අයගේ යහපත පිණිස ක්‍රියා කරන්න නම් මේ සුදුසුකම් අපි තුල ඇති කරගන්නට ඕන. මේ දැනුම අපට එතනදී ප්‍රයෝජනවත් වෙනවා. අපි දැනුවත් වෙන්නට, සමාජයට මඟ පෙන්වන්නට, ඒ වගේම සමාජයට යම් කිසි මාර්ගෝපදේශනයක් සපයන්නට නම් ඒ අය විසින් පිළිගන්න නිර්ණායක තුල අපි රැඳී සිටින්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් මහබෝසතාණන් වහන්සේ මනුලොවට වැඩම කරන්නට කලින් කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ පස් මහ බැලුම් බැලුවා. කුමක් නිසාද? කුලය ප්‍රතික්ෂේප කරපු, එහෙම නැත්නම් නිවන් දැකීම සඳහා කුලය වැදගත් කාරණයක් නොවේ කියන බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ සඳහා මනුලොවට පැමිණීමට පෙර අතුළුම කුලය පරීක්ෂා කරලා උසස්ම කුලය ජනිත වෙනවා. ඒ කුමක් නිසාද? කුලය අර්ථ ශුන්‍යයි කියන කාරණේ ලෝකෙට පැහැදිලි කරලා දෙන්නට නම් තමන් වහන්සේ කුල හීනෙක් හැටියට ඉපදිලා ඒ කතාව ලෝකෙට කියලා තේරුමක් නැහැ. මොකද එතකොට ලෝකයා ගන්නෙ මේ තැනත්තා කුල හීනෙක් නිසා ඒ කුලය පහත් කොට සලකනවා කියන නිග්‍රහශීලීව තමයි බලන්නේ. එනිසා අපි යම්කිසි අධ්‍යාපනයක් නැතිව, අපි දැනුමක් නැතුව, සමාජ සම්මත වූ සුදුසුකම් වලින් තොරව ඒවැ නිස්සාර බව අපි ලෝකෙට කියන්න ගියොත් මේ හාමුදුරුවන්ට සුදුසුකමක් නැති නිසා අනිත් අයගේ තියෙන දැනුගත්කම් පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් තමයි මේ කියන්නේ කියලා වරදවා වටහා ගන්නවා විනා කාරණේ නිවැරදිව තේරුම් ගන්නට උනන්දු වෙන්නේ නැහැ. එනිසා අපට අවශ්‍ය වෙනවා සමාජයට මඟ පෙන්වන්නත් නම් ඒ සුදුසුකම් ඇති කරගන්න. එතකොට අර කුඩා කාලේ අපි අධ්‍යයන කටයුතු කළේ මම ලොකු කෙනෙක් වෙන්න ඕන, මම උසස් කෙනෙක් වෙන්න ඕන, අනිත් අය ගරු කරන කෙනෙක් වෙන්න ඕන, හැමෝටම වඩා දක්ෂයෙක් වෙන්නට ඕන කියලා සියලු දෙනා ඉදිරියේ කැපී පෙනීමේ අදහස, දේවල් ලං කර ගැනීම, රැස් කර ගැනීම සහ මගේ මනස තෘප්තිමත් කර ගැනීම, අර රැස් කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන මේ කාරණා දෙක මත ඇලීම් බැඳීම් ප්‍රශ්නාමූලිකව තමයි ඒ කටයුතු ප්‍රධාන වශයෙන්ම කරගෙන ගියේ. නමුත් ඉන් අනතුරුව ලෝකයේ කෙරෙහි කරුණාවෙන්, සමාජයේ කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒ කටයුත්තම කරන්න පටන් ගන්නකොට ප්‍රශ්නාව වෙනුවට අවශ්‍යතාවය හඳුනාගෙන ඒ කාර්යයන් කරන්නට හැකියාවක් අපේ මනස තුළ ජනිත වෙනවා. ඒකෙන් කියන්නේ පින්තුනේ අපි දෙවන අධ්‍යාපන කටයුතු ආරම්භ කරනකොට කොහෙත්ම ලෝභ සහගත තෘෂ්ණා මූලික හැඟීමක් ඇති වුණේ නැහැ කියන කාරණයක් නෙවෙයි අපි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. පෙරට වඩා අර කුඩා කාලේ අපේ මනසේ ඇති වුණු ලාමක හැඟීම් වලට සාපේක්ෂව බලනකොට ඊට වඩා හුඟක් මධ්‍යස්ථ සිතින්, උපේක්ෂා සහගත සිතින්, ලෝකානුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව ඒ කටයුතු සිදු කරගෙන යන්නට හැකියාව ලැබුණා. නමුත් එතනදී දැනුණු ප්‍රධාන කාරණේ තමයි අර ප්‍රශ්නාවෙන් කටයුතු කරනකොට තරම් උත්තේජනයක් ඇති කර ගැනීම පහසු නැහැ. මොකද හැම විටම નિસරු බව දකිනකොට, නොඅතිනා බව දකිනකොට අපේ මනස පසුබාන දේවල් අපහැර දමන්නට. නමුත් ඒවා අපහැර දැමීම අවශ්‍යයි. නමුත් ලෝකයාගේ යහපත වෙනුවෙනුත්, තමන්ගේ විමුක්තිය වෙනුවෙනුත් ඒවා පවත්වා ගැනීමේ හේතුඵල සම්බන්ධතාවයේ, හේතුඵල අවශ්‍යතාවය හරියට වටහා ගත්තහම තමයි අපට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ කටයුතු පවත්වාගෙන යන්නට අවශ්‍ය වීර්ය උපදවා ගන්නට පුළුවන් වෙන්නේ.
අන්න ඒ වගේ ගිහියෙක් හැටියට වස්තු උපයන්නට ඕන ද්‍රව්‍ය රැස් කරන්නට ඕන රැකී රක්ෂා කරන්න මිල මුදල් උපයන්න ඒවා සංරක්ෂණය කරන්න ආයෝජනය කරන්න මේ සියල්ලක්ම කරන්නට අවශ්‍යයි නමුත් අපේ මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා ඒ පිළිබඳව හිතලා අපේ මනස ආරක්ෂා කරගන්නට ඕන කියන වැඩපිළිවෙලකට අපි යොමු වෙලා නැතිනම් ඒ බඳු මූලික අවස්ථාවේදී අපේ සිතෙහි හුඟක් වෙලාවට ලාමක සිතුවිලි ඇතිවෙන්නේ දේවල් එකතු කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන ඒ බඳු ආකල්ප තුළින් තමයි ධනෙ ඉපයීම සඳහා වීර්ය උපදින්නේ. නමුත් බුද්ධිමත්ව මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා අපට හේතුඵල වශයෙන් ගිහියෙක් හැටියට ජීවිතේ පවත්වා ගන්නට මේ වස්තු සහ ද්‍රව්‍යවල තියෙන අවශ්‍යතාවය හරියට තේරුම් ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාව දුරු කරන්නට අපට ඒ මුලින් තිබුණු තෘෂ්ණාවම පාදක කරගන්නට පුළුවන්. ආහාරය දුරු කරන්නට ආහාරයම අපට උදව් කරගන්නට පුළුවන්. අපට ආහාර පාන අවශ්‍යයි, ගෙවල් දොරවල් අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි, ගිහියෙක් හැටියට ජීවිතේ පවත්වන්නට. නමුත් කොහොමද සඳහාද ඒ මොසපත් වෙලා සසර ගමන අනතුරෙහි හිලා ගන්නට නෙවෙයි යම් දිනක කෙලස් ප්‍රහාණය කරන්නට ඒ සඳහා මේ අවස්ථාවේදී මනස පුහුණු කරන්නට මේ බාහිර ද්‍රව්‍ය මේ පහසුකම් මේ හැම දෙයක්ම අවශ්‍යයි කියන හේතුඵල වශයෙන් හිතියන වටිනාකම ප්‍රයෝජනය නිවැරදිව තේරුම් ගත්තෙන් පස්සේ ප්‍රශ්නා මූලිකව සම්පත් උපයනවා වෙනුවට ප්‍රඥා මූලිකව ඒ ක්‍රියාවම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පිනතුනේ හැඟීම් වලට වහල් වෙනවා වෙනුවට අවශ්‍යතාවය දැනගෙන ක්‍රියා කිරීම. ඒ කියන්නේ දැන් අපි කෑම කන්නේ අවශ්‍යතාවය සඳහා. නමුත් ආහාර පාන ටික පිළියෙල කරගෙන හොඳට ඒක සකස් කරගෙන රසවත්ව ගුණවත්ව සකස් කරගෙන පිඟානට බෙදාගෙන අනලා පළවෙනි බත් පිළ කටේ තියනකොටම ඒ ආග්‍රහණය සහ රසය දැනෙනකොටම එතනින් එහාට අවශ්‍යතාවය කියන කාරණය දෙවනි තැනට වැටිලා හැඟීම, ඇලීම, බැඳීම, තෘෂ්ණාව, දිව පිනවීම, නාසය පිනවීම, මනස පිනවීම මේ කාරණාවලට අපි නොදැනුවත්වම වහල් වෙනවා. අන්න එතකොට අපි ආහාර පිළියෙල කළේ සකස් කළේ අනුභව කරන්නට සිතුවේ අවශ්‍යතාවය සඳහා තමයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගිය තැන අපට නොදැනුවත්වම සාංසාරික ඇබ්බැහි හුරු පුරුදු උපාදානයන් මතුවෙලා අපි අර අවශ්‍යතාවය කියන ප්‍රඥා මූලික අදහසින් හැඟීම් වලට වහල් වෙන ලාමක තත්වයකට අපට නොදැනුවත්වම අපි අවතීර්ණ වෙනවා. අන්න එතනින් තමයි අපේ සිත ආරක්ෂා කරගන්නට අපට හැම විටම සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව විෂම ලෝභය අපේ සිතේ හටගන්නවා කියන බව තේරුම් අරගෙන ඒක හටගන්නේ හැඟීම් වලට වහල් වෙන තැනයි මේ ලාමක ආකල්ප ලාමක සිතුවිලි ලාමක මනෝභාවයන් නිසායි ඒ තත්ත්වය උද්ගත වෙන්නේ. නමුත් අපට ඒ තත්ත්වය පාලනය කරගෙන අවශ්‍යතාවය හඳුනාගෙන වීරයෙන් අවශ්‍ය නම් සම්පත් උපයාගෙන ලෝකේ පවත්වන්නට පුළුවන් කියන මේ වැටහීම මේ අවබෝධය අපි ටිකින් ටික ජනිත කරගන්නට ඕනේ මූලික වශයෙන්. ඊට පස්සේ ඒ අදහසෙහි පිහිටලා ක්‍රියා කරන්නට ටික ටික උත්සාහ කරන්න ඕනේ. මේ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය. පළමුවෙන් මේ කියන ධර්ම කාරණා හේතුඵල වශයෙන් තේරුම් ගන්නට ඕන. දෙවනුව ඒවාහි පිහිටා සිටින්නට අපි වෑයම් කරන්න ඕන. අපි පෙර දිනේ හිත සිහිපත් කළා සත්වයේක පුද්ගලයේක මමය ආත්මය කියලා මෙහෙම කතා කළාට ඒවා හුදෙක් සම්මුති පමණයි. සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. එහෙමනම් කවුද මේ ලෝභය දුරු කිරීම සඳහා ක්‍රියා කරන්නේ? කවුද නිවන් දැකීම සඳහා ක්‍රියා කරන්නේ? ඒවා ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වෙන්නේ ඒවට මූලික වෙන පාදක වෙන ධර්මානුව. ඒ නිසා අපි සිහිපත් කළා ඉන්ද්‍රිය ධර්මෙහිදී බලවත් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥා. එතකොට වීරය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන්ට අනුකූලව අවශේෂ චිත්ත චෛතසික ධර්මයන් තමන්ට අනුකූලව තමන්ට අවශ්‍ය දිශාවට යොමු කරන්න පුළුවන් ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. එතකොට වීරය කියන්නේ එහෙම එකක්. එතකොට අපේ සිතේ වීරය හට ගන්නවා ධනය උපයන්න, නොයෙක් දේවල් සම්පාදනය කරන්න වීරය හට ගන්නවා.
නමුත් ඒ වීර්ය ප්‍රශ්නාව පාදක කොටගෙන නම් ඇති වෙලා තියෙන්නේ. අපේක්ෂාව බලාපොරොත්තුව අර ද්‍රව්‍ය රස කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන කාරණේ පදනම් කොටගෙන නම් ඒ වීර්ය ඇති වෙලා තියෙන්නේ. ඒ වීර්ය විසින් උපයන සපයන සම්පාදනය කරන රස කරන සියල්ලක්ම අකුසල වීර්යක් හැටියට සසරින් එතර වෙන්නට නෙමෙයි සසර බැඳ තබන්නටයි හේතුවක් වෙන්නේ. එහෙමනම් කුසල වීර්යෙන් අපි උත්සාහ කළොත් තමයි ඒ ජීවිතේ හරිහම්බ කරන දේ, ක්‍රස් කරන දේ, ලං කරගන්න දේ හැම දෙයක්ම අපට කුසල වීර්යක් හැටියට කෙලස් ප්‍රහාණය කිරීම සඳහා සහාය කරගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා තමයි ඒ වීර්ය ලෝභයෙන් තොරව, තෘෂ්ණාවෙන් තොරව. හැබැයි අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා ලෝභයෙන් තෘෂ්ණාව, ලෝභයෙන් වීර්ය ඇති කරන තරම් ලේසි නෑ නිර්ලෝභීව යමකට වීර්ය උපදවා ගන්න. තෘෂ්ණාවෙන් වීර්ය කරන තරම් පහසු නෑ තෘෂ්ණාවෙන් තොරව යමකට වීර්ය කරන්න. මොකද අපිට ලෝභය නැති වෙච්ච ගමන්, තෘෂ්ණාව නැති වෙච්ච ගමන් අපිට හිතෙන්නේ දේවල් වැඩක් නැහැ කියලා. දැන් අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ, පුහුණු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇලීම් ගැටීම් වලින් උත්තේජනයක් ලබන්න. ඇලෙන්නේ නැතිනම්, ගැටුමකුත් නැතිනම් උදාසීන වෙන්න තමයි අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි හුඟක් දෙනෙකුට භාවනා කරන්න ගියාම ඉක්මනින්ම තීන මිද්දේ මතුවෙන්නේ, නිදිමත මතුවෙන්නේ. ඇයි නිදිමත මතුවෙන්නේ? අර කාමච්ඡන්දයෙන් ඇලෙන බැඳෙන තැන්වලිනුත් අපේ මනස බලහත්කාරයෙන් අයින් කරලා, ගැටෙන හැපෙන තැන්වලිනුත් ඒ ඉබතු අරමුණු වලනුත් මනස අයින් කළාට පස්සේ ඇලීම් ගැටීම් දෙකෙන් ලබන උත්තේජනය නැති වෙච්ච ගමන් මනසට ඇබ්බැහි වෙලා තියෙන්නේ, උදාසීන වෙන්න, හැකිලෙන්න. ඉතින් අන්න ඒ වගේ අපට යමක් පිළිබඳව දෙලි ප්‍රශ්නාවක්, ඇලීමක්, බැඳීමක්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ඕනකමක් තියෙන තාක්කල් අපි තුන ලොකු වීර්යක් හටගන්නවා. කැප වෙලා ඕනම දෙයක් කරන්නට පුළුවන් වෙනවා. අද පින්නතුනේ වර්තමානයේ බැලුවෙන් පස්සේ නිවන් දකින්න, ගුණධම් වඩන්න කියන මේවා සම්බන්ධවත් හොඟක් වෙලාවට කුසල වීර්යයට වඩා තෘෂ්ණා මූලික අකුසල වීර්යයක් තමයි බොහෝ දෙනෙක් තුළ ජනිත වෙන්නේ. ඉතින් ඒවා හඳුනා ගන්නට නම් පරිස්සමින් අපේ සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න ඉගෙන ගන්න ඕන. සැබවින්ම අපි මේ ක්‍රියාත්මක වෙන්නේ කවර මනෝභාවයක් පාදක කොටගෙනද? එහෙම සිත බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ඒ ධර්මතාවයේ නිවැරදිව හඳුනා ගන්න නම් මේ මතුවෙන ලෝභයයි කියලා, අවිද්‍යාවයි, විෂම ලෝභයයි කියලා හරියට තේරුම් ගන්නට නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ධර්මතාවයන්හි මූලික ස්වરૂපයන් හඳුනා ගන්න. ඒ මූලික ස්වરૂපයන් හඳුනා ගන්න, එහෙම නැත්නම් ඒ ධර්මවලට තියෙන අනන්‍ය ලක්ෂණ, ලෝභයට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. දැන් උදාහරණයක් අපිට ගත්තොත් ලෝභයේ තියෙන්නේ ඇලෙන බැඳෙන ගතිය. එතකොට ඒ ඇලෙන බැඳෙන ගතිය රළු විදිහට මතුනොත් අපිට ලෝභයයි කියලා දැනෙනවා. හැබැයි සමහර වෙලාවට ඒක රළු විදිහට නෙමෙයි ප්‍රඥාව විදිහට මතුවලා එනවා. එතකොට අපිට තේරුම් ගන්නට බෑ ඒකට අපි රැවටෙනවා. ඒවා තමයි වංචක ධර්ම හැටියට හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ ලෝභය ආත්ම සංරක්ෂණතාවයෙන් මතුවෙන්නට පුළුවන්. ආත්ම සංරක්ෂණතාවයෙන් කියලා කියන්නේ අපිට අනාගතේ ජීවත් වෙන බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන හම්බ කරන දේ හතරට බෙදලා එක පංගුවක් ඉතුරු කරන්න කියලා ආයෝජනය කරන්න කියලායි බුදුහාමුදුරෝ, දෙකෙන් පංගුවක් ආයෝජනය කරන්න කියලායි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ මේ අමුදරුවන්ට අනාගතේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හදිස්සියේ අපි නැති වුණත් ඒගොල්ලන්ට දිවි පවත්වන්නට ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම අපි හදිස්සියේ අසනීප වුණොත්, රෝගී වුණොත්, ඔත්පොල වුණොත් අපට තියෙන්න ඕන ජීවත් වෙන ක්‍රමයක්. මේ විදිහට තමන්ගේ සහ තමන්ගේ අමුදරුවන්ගේ දිවි රැකීම, ආරක්ෂා වීම, සංරක්ෂණය සඳහා මිලමුදල් ධනය අවශ්‍යයි කියන හැඟීමක් අපට එනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි නැවත නැවත අපි කල්පනා කරන්න ඕනේ ඒ හැඟීම තුළ අපි ක්‍රියාත්මක වෙන්නේ සැබෑ හේතුඵල දක්නා ප්‍රඥාවෙන්ද, එහෙම නැත්නම් මේ මතුවෙන්නේ තමන්ගේ සිත ඊතු කරගන්නට, තමන්ගේ රුචිකත්වයන් ඊතු කරගන්නට, තමන්ගේ බලාපොරොත්තු, අපේක්ෂා, මනෝභාවයන් හැඟීම් වලට වහල් වෙච්ච ගතියක්ද මේ ඇති වෙන්නේ? ඒක පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒ හැඟීම් වලට වහල් වෙනකොට පෙනුනේ මේ ලෝභය තුන් විදිහකින් සක්‍රිය වෙනවා. අත්‍යච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා. අත්‍යච්ඡතා කියලා කියන්නේ දැන් යම් දෙයක් ලබනවා. අපි හිතමු වාහනයක් ගන්නවා.
වාහනයක් ගත්තාම අපිට ගමන් බිමන් යන්නට වාහනයක් තියෙන්න ඕන. අපිට ලංකාවේ හා කෙළවරට යනකම් පයින් ගිහිලා වැඩ කරගන්නට බෑ. නම වාහනයක් ගැනීම වරදක් නෙමෙයි. ඒක නිවන් දකින්නට බාධාවක් නෙමෙයි. නමුත් ඒක බාධකයක් වෙන්නේ අර ලෝකෙට පෙන්වන්න අනිත් අයට පෙනෙන්න අනිත් අයට තමන්ට වාහනයක් තියෙනවා කියලා අඟවන්න. ඒ විදිහේ මනෝභාවයන් මූලික වුණාම ඒ තැනත්තා වාහනේ ගමන් බිමන් යාම සඳහා නෙමෙයි ඒක උපාදාන කරගෙන ඒකෙන් සිත කෙලසා ගැනීමයි සිද්ධ කරන්නේ. අනිත් අය එක දිහා බලනවද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ. මිනිස්සුන්ට අපි වාහනයක් ගත්තද කියලා මොකක්වත් සංඥාවක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ හිත ඇතුලේ නිරන්තරයෙන් පුම්බගත් උරතියක් තියෙනවා. දැන් අර ගොල්ලෝ දකිද ඒගොල්ලන්ටත් මෙහෙම හිතේ, අර එහෙම හිතේ. ඒකට එහෙම වෙනකොට ඒ තැනත්තාට හිතෙනවා මේ වාහනේ දැන් දීලා තව මීට වඩා හොඳ එකක් ගන්න. ඒකට මීට වඩා හොඳ එකක් ගන්න අවශ්‍යතාවය සඳහාද නැත්නම් අනිත් අය පුදුම කරලා අනිත් අයට තමන් බොහොම ධනවතෙක් කියලා පෙන්වන්න, තමන්ට මෙච්චර ජාති තියෙනවා කියලා අඟවන්න. ඒකට මේ මොන විදිහේ අදහසක්ද ඒ වාහනේ මිලදී ගැනීම තුළ මූලික වෙලා තියෙන්නේ? ඒකයි අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඒකට තමන්ගේ රැකවරණය සඳහා, තමන්ගේ පැවැත්ම සඳහා යමක් අපිට තියෙන්න ඕන. නමුත් ඇත්තටම ඒ ඥාන සම්පන්න සිතද මේකට මූලික වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අර විදිහේ වංචනික ව්‍යාජ ආකල්ප ටිකක් මේකට මූලික වෙලා තියෙන්නේ. ඒක හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි මේ ආත්ම සංරක්ෂණතා වේසේ, ඒ කියන්නේ තමන් රැකගන්නා වේසේ මේ මතුවෙන්නේ දේවල් එකතු කරන, ලං කරන, ඉන්ද්‍රිය පිනවන, අනිත් අයට තමන් පිළිබඳව දරවන්නට තියෙන රුචිකත්වයද මේ මතුවෙන්නේ? එහෙම නැත්නම් සැබෑ ප්‍රඥාවද මතුවෙන්නේ කියලා අපට හරියට වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ බඳු ප්‍රත්‍යවේක්ෂාවකින් පමණයි පින්නතුනි. ඊළඟට මහිච්ඡතා කියලා කියන්නේ, දැන් අත්‍යච්ඡතා කියලා කිව්වේ තියෙන එකට වඩා උසස් එකක්, වඩා ප්‍රණීත එකක්, වඩා ලස්සන එකක්, වඩා හැඩවැඩ තියෙන එකක්. තමන්ට ලං කරගන්නට හිතනවා. මේක වාහනය සම්බන්ධව විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපි ගෙවල් දොරවල් වල දකිනවා අර ඇඳ පුටු මේස, කවිච්චි, ඊළඟට සැටි, පුටු සැටි මේවා ගෙනම කවදාවත් වාඩි වෙලාවක් නැහැ. ඒවා දූවිලි පිහදලා වහලා තියලා තියෙනවා. ඒක ජීවිතේ කවදාවත් ඒවා වාඩි වෙනවද කියන දන්නේ නැහැ. නමුත් ඒවා එකතු කර කර එකතු කර කර ගෙනල්ලා තියෙනවා. ඉතින් අපේ ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එවන් චරිත පිළිබඳව සඳහන් වෙනවා. ඉල්ලීස සිටුතුමා, ඒ වගේ මච්චලේ කෝසියේ සිටුතුමා, ඒ වගේ අය දේවල් එකතු කරනවා. ඒවා පාවිච්චි කරන්ද, තමන් පාවිච්චි කරනවද, අනුන්ට දෙනවද, එහෙම එකකුත් නැහැ. නමුත් එකතු කර කර එකතු කර කර දේවල් රැස් කරනවා. කොමක් සඳහාද කියලා ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. ඒ නිසා හැම විටම මං දේවල් එකතු කරාට වරදක් නැහැ, ඒ කොමක් සඳහාද? දේවල් ඉපයුවට වරදක් නැහැ, කුමක් සඳහාද? එතකොට ආයෝජනය කිරීම වරදක් නෙමෙයි. ඒ ආයෝජනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? ඒ වැඩිපුර මොනවද සම්බන්ධ කරන්නේ කුමකටද? ඒ නිසා පින්නතුනේ ලබදෙන් සතුටු වෙනවා කියලා වැරහැලි අඳගෙන ගොමැටික් ගහපු ගෙදරක පොල්ලත් උහි විල්ලපු ගෙදරක ඉන්න ඕන කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. අල්පේච්ඡතාවය කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේම වීර්යෙන් ඝන ඉපයීම, ආයෝජනය කිරීම, මුදල් හම්බ කිරීම ගැන දේශනා කරනවා. හැබැයි ඒ ආයෝජනය කර හම්බ කරනකොට අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයුවට වරදක් නැහැ. හැබැයි ප්‍රශ්න දෙකක් තමන්ගෙන් අහන්න ඕන. මේ අද දහසක් උපයලා යැපිච්ච මත හෙට ලක්ෂයක් ඕන වෙන්නේ කුමක් සඳහාද? මොකද්ද මේකේ පරමාර්ථය? මොකද්ද මේකෙන් කරන්න යන වැඩේ? ඒකට පැහැදිලි ධාර්මික ඵලයක් සඳහා නම් අපි මේ ලක්ෂයක් උපයන්නට යන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕන, එහෙමනම් ඒ අපිරික්තේ උපයන්නට මම මොන වගේ ධාර්මික වැඩපිළිවෙළකට ක්‍රියාත්මක කරන්නේ? එතකොට තමන්ට උපයන්නට ධාර්මික වැඩපිළිවෙළකුත් පැහැදිලිව තියෙනවා නම් උපයලා හම්බ කරන අපිරික්තය ධාර්මිකව තමන්ගේ ලෝකයේ යහපත පිණිස කෙලෙස් වඩව ගන්නට පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා නම් අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයවත් ඇති වරදක් නැහැ පින්නතුනි. නමුත් ගැටලුව තියෙන්නේ ඒවා හඳුනා නොගෙන හැඟීම් වලට වහල් වීම. එතකොට අපි අත්‍යච්ඡතාවයට වහල් වෙනවා. ඊළඟට මහිච්ඡතාවය කියලා කියන්නේ තියෙනවට වඩා තව තව එකතු කරනවා. එකක් තියෙනවා නම් දෙකක් එකතු කරනවා, දෙකක් තියෙනවා නම් හතරක් එකතු කරනවා. ඒක තමයි මහිච්ඡතාවය කියන්නේ. පාපිච්ඡතාවය කියලා කියන්නේ අර තමන්ට වඩා ප්‍රණීත ඒවා, වඩා හොඳ ඒවා තව තව වැඩියෙන් එකතු කරන්න ඕන වුණාට ධාර්මිකව ඒවා හම්බ කරගන්න තරම් දැනුම නැහැ, හැකියාව නැහැ, වීරිය නැහැ. ඊට පස්සේ වැරදි ක්‍රම වලින් ඒවා හම්බ කරන්න ගන්නවා. මොකද තමන්ට දැන් වඩා හොඳ එකක් ගන්න ඕනකම තියෙනවා, නමුත් සල්ලි නැහැ.
ඒතර අනික් කෙනාට පේනකොට හොරකම් කරන්න හිතනවා, වංචා කරන්න හිතනවා, බොරු කියන්න හිතනවා. මේ විදිහට එතනත්ත වැරදි ක්‍රියාමාර්ගයකට පෙළඹෙනවා. ඒතකොට තමන්ට අවශ්‍යතාවය තියෙනවා මේ එකක් තියෙනවා තව එකක් ගන්න ඕනකම තියෙනවා. නමුත් වත්පොස්සක් නම් නැහැ ඒකට හරියට. ඒතකොට වැරදි ක්‍රම වලට යොමු වෙනවා. ඒ නිසා ධර්මයට අනුව අද දහසක් උපයන කෙනා හිත රක්ෂයක් ඉපයීම වරදක් නෙමෙයි. අර ප්‍රශ්න දෙක තමන්ගෙන් අහන්න ඕන. ඒ ඉපයීම සඳහා ධාර්මික වැඩපිළිවෙලක් මට කියද, ඒ උපයන අතිරික්තයෙන් මම කුමක්ද කරන්නට යන්නේ? ඒ තමන්ගේ කෙලෙස් වඩවා ගැනීම වෙනුවට ආත්ම සම්පන්න විදිහට ඉපයීමට සපරිභෝග කිරීමට තමන්ට පැහැදිලි අවශ්‍යතාවයක් වෙනවා. ඒ මත ක්‍රියා කිරීම බුදුදහමට අනුව වරදක් නෙමෙයි. නිසා මේ කාරණා පරිස්සමෙන් තේරුම් අරගෙන දිවි පවත්වන්නට අපට ධනය අවශ්‍යයි, සම්පත් අවශ්‍යයි. ඒ නිසා මේ තෘෂ්ණාව, ලෝභය නැමැති ධර්මතාවයේ තේරුම්ගෙන දුරු කිරීම හරීම දුෂ්කර සංකීර්ණ කාරණයක් වෙන්නේ. පැවැත්මට දේවල් අවශ්‍යයි, නැවැත්මට තෘෂ්ණාව දුරු කිරීම අවශ්‍යයි. ඒ නිසා ද්‍රව්‍ය අතහැරීම, පුද්ගලය අතහැරීම, දේවල් අතහැරීම නෙවෙයි අපි කළ යුත්තේ. ඒවා පැවැත්ම සඳහා සංරක්ෂණය කරගන්න ඕනේ අවශ්‍යතාවය වෙනුවෙන්. නමුත් හැඟීම් වලට වහල් වෙලා සිත කෙලෙසා ගන්නේ නැතිව සිත පිරිසුදු කරගන්නට කර්තවේක්ෂා නුවණින් උපන් වීරයන් සම්පත් සාධනය කරන්නට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වැඩ පිළිවෙල අලිය වංශ පටිපදා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන හැඟීම් වලට වහල් නොවී කොහොමද අවශ්‍යතා තේරුම් අරන් ක්‍රියා කරන්නේ. එහෙනම් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය තමන් සන්තක දේ පිළිබඳ ඇති වෙන අවිද්‍යාවත්, අන්සන්තක දේවල් පිළිබඳ ඇති වෙන විෂම ලෝභයත් විවිධාකාරයෙන් තමන්ගේ චිත්ත සංධානය ඇති වෙන්නට පුළුවන්. ඒ වටහාගෙන මෙසේ ප්‍රත්‍යක්ෂා නුවණින් හැඟීම් වලට වහල් නොවී අවශ්‍යතා තේරුම් අරගෙන මෙබඳු ප්‍රතිපදාවකින් ඒ ලෝභය දුරු කරන්නට මේ සුදහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකී ඥාතීන්ටත් ඔබ හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සේපමවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. තම් ස්වාම් පුරුෂයා ශ්‍රී එම් විජේසේන පරලෝසපත් වී අද දිනට අවුරුදු 5ක් සම්පූර්ණ වීමත්, පරලෝසපත් පී.බී. පතිරත්න ලොකු පියාණන්, ආර්.බී. පතිරත්න පියාණන්, එම්.එම්. ලිංගිරිය මාමෑණියන්, පී. දිසානායක සහෝදර ඇතුළු පවුලේ නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට, පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ කෑගල්ල දේවාලයකම නවගම උපදිංචි පී. අසවති මණිකේ මහත්මිය. අභව ප්‍රාප්ත පිටගල් දිනී ජේමි ශ්‍රේරම් සහ වී. ආර්. පුංචි මණිකා දෙපළටත්, ගෝනාරද දිසු මාර්තේරි සිඤ්ඤෝ සහ ඇගිනෝනායන දෙපාර්ශ්වයේ මව්පියන්ටත්, අභව ප්‍රාප්ත පවුලේ සුවිසෝරයන්ට සහ ඥාතීන්ටත් පින් අනුමෝදන් කොට නිවන් සුව පැතීමටත්, පුතා චමිල ප්‍රදීප් දීනේ නදීකා ඉරෝෂිනී යන අයගේ රකිරක්ෂා ව්‍යාපාරක කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමට, දූදරු මුණුපුරු මිනිපිරියන්ට සෙත් පැරලීමට දායකත්වය දාන්නේ පිටගල් දිනිය තුන්කොට පාර පදිංචි ඊ.එම්. සුනාවති සහ ඒ.ජී. ගුණරත්න දෙපළ. උතුම් ධර්ම දානය පිණිසත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත්, සැප්තැම්බර් මාස 87 වෙනි උපන් දිනයේ සමරන දයා චන්ද්‍රසේකර මෑණියන්ට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත්, සෑම් චන්ද්‍රසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වය දාන්නේ පසුවිලියම් පුත්නුවර පදිංචි දිලුක්ෂී චන්ද්‍රසේකර මහත්මිය. පූජනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, තම මියගිය දෙමෝපියන් ඥාතීන් සහෝදර සහෝදරයන්ගේත්, සිජීවත් සිටින සහෝදර සහෝදරයන්ගේත්, පුතා බෑණා සහ දේලිය දීනිය ඇතුළු සියලු ඥාතීන්ගේත් සුවතාවය සහ සසර විමුක්තිය පිණිස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවායි ප්‍රාර්ථනා කිරීමට, ආබාධිත සහ දිවිපිදුරු අනිපුරුවන්ගේ සුවතාවය සහ සසර විමුක්තිය පිණිසත් මෙම පුණ්‍ය කර්මයේ කුසල් හේතු වේවායි පතන්නේ කුරුණෑගල ගලගෙදර මින් හිටියේ පදිංචි ඩී.බී. රත්නායක මහතා සහ මල්ලිකා දිසානායක මහත්මිය.
මාකුල මාතෘතු අරලිය උයන පදිංචි ලංකා බැංකුවේ විශ්‍රාමික කළමනාකරු කේ මාල්දිනී මහතාගේ ජන්මදිනයේට නිරෝගී සුවය සහ දීර්ඝාෂි ප්‍රතිමටත් භාර්යාව වන හේමාලි අභිරත්න මහත්මියට දරු දිනාට සහ ලේලියට නිරෝගී සුවය සහ දීර්ඝාෂි ප්‍රතිමට ශ්‍රීලාපේ පදිංචිව සිට මියගිය පියාණන් සහ මෑණියන් වන මානිස් පෙරේරා සහ මාල්දිනී මහතාට වගේම ඥානවති මාල්දිනී මහත්මියට සුරන් වන ප්‍රේමරත්න මාල්දිනී මහතාට සහ අභිරත්න මහතාට විරුද්ධගේ දෙමෝපියන් වන මිනුවන්ගොඩ පදිංචිව සිට මියගිය අභිරත්න මහතාට සහ අභිරත්න මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දායකත්වය දරන්නේ කේ මාල්දිනී මහතා ඇතුළු පවුලේ සිළු දෙනා. මීට වසර 3කට පෙර අභව ප්‍රාප්ත වූ ආනන්ද සෝන්සිරි වර්ණසූරි ආදරණීය සොහොයුරාට ලොකු තාත්තාට නිවන් සුව පැතීමටත් පින් අනුමෝදන් කිරීමටත් මියගේ මව්පිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සැමට නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීමට ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රමුඛ රත්න මහා සංඝ රත්නයේ සතර සද්ධර්ම අවබෝධ වී නිවන් සුව සැලසීමයි ප්‍රාර්ථනා වේදායකත්වය දරන්නේ ඉන්ද්‍රා මල්ලි වර්ණසූරිය සොහොයුරිය සහ සඳුමාලි වර්ණසූරිය දේනිය. පන්නුෂපත් ඒ.බි. කරලියද්ද මහතාට සහ සීතා කරලියද්ද මැතිණියට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා බාතරමුල්ල සිංහපුර රොහිනාමාවතේ සුමන්ත සහ චිත්‍රා ප්‍රනාන්දු දෙපළ. කොරිකල් මහල් නිවාස බී 15 නිවසේ පදිංචිව සිට මීට වසරකට පෙර අභාවයට පත් වූ සම්මානලාභී ලේකක සුනිල් එල්.ආර්. බණ්ඩාර මහතාට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මීට වසර 4කට පෙර පරලෝසපත් දීනියන් දෙදෙනාටු පවුලේ මේගේ සුළු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට කොරෝනා වසංගත තත්වයෙන් දුක් විඳින සියලු ජනතාවට සිත ප්‍රාර්ථනා කිරීමට පවුලේ සමට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයෙන් දරන්නේ කොළඹ පහ ටොරින්ටන් මහල් නිවාස පදිංචි බාලසූරිය ආරච්චිගේ පද්මිනී පෙරේරා මහත්මිය ඇතුළු ඥාති පිරිස. 2023 ජූලි 3 දිනට උපන් දිනයේ සමරෝ මේගොඩ රන්දිය උයන පදිංචි ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සමටත් 2023 ජූලි 15 දිනට උපන් දිනයේ දුණු පහත්කම හම්වැල්ල යසවති ගුණවර්ධන මහත්මිය සහ පවුලේ සමටත් නිදුක් නිරෝගී භාවය පැතීමට නිර්වාණ අවබෝධයේ පිණිස මේගේ ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව පැතීමට මෙම ධර්ම දානමේ මේ පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නේ මේගොඩ රන්දිය උයන පදිංචි ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය. විශ්වවිද්‍යාලයේ ප්‍රාර්ථනාවන් පිළිබඳව සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සාරාධනී ගෞරවනීය දේශකයන් වහන්සේට අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ පින්වත් සියලු දෙනාටමත් ඒ අය විසින් ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් මේ කුසල බලයෙන් ඒ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. සියලු පින් කැමති දෙවියෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකීය ඒ නම් සඳහන් කළ ඥාතීන් සහ දායකත්වයෙන් දන හැම දෙනාගේම පරම්පරාවල මියගිය ඥාතීන් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේ පරම්පරාවල මියගිය ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබව හැම දෙනාටමත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සීපනවා දාල උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසල් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. එමුතුම් ධර්මානුශාසනාව පැවැත්වූයේ පොරණ පොකුණු විට ශ්‍රී විනයානන්දාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනී සුදස්සී ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටම ධර්මදේශනාවේ සම්පූර්ණතටයක් ඕකසක් පැටයක් ලබා ගන්න පුළුවන් කතා කරන 011 30710 82 දුරකථන අංකයට.
ඔබ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.